හොඳයි එහෙනම් අද අපි ඇවිල්ලා ඉන්නේ පුදු පරිදි අපි මීළඟ වැඩසටහනට. ඔගොල්ලෝ කවුරුත් දන්න රටේ සුප්‍රසිද්ධ ප්‍රවීණ කලා ශිල්පී කම්මෙන් තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. එතුමන්ගේ පොත් භාවිතය කොහොමද, පොත් පිළිබඳව එතුමාට තියෙන දැනුම කොහොමද වෙන වෙනව සාකච්ඡා කරන්න තමයි, පොත් පිළිබඳ ඔහු ලැබුව අත්දැකීම් මොන වගේද කියන එක කතා කරන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ. අපි එහෙනම් බලමු අද අපි ඇවිල්ලා ඉන්නේ කව හම්බෙන්නද කියලා. එහෙනම් බුක් ටොක් එකෙන් ඔබට කියන්න මීළඟ වැඩසටහන. මුළු රටම දන්නේ බව පොත් කියවන කෙනෙක් විදිහට නෙමෙයි. ඉතින් අපිට ප්‍රථමයෙන්ම හඳුන්වා දෙන්නකෝ ඔබතුමාගේ මේ රංගනයට ප්‍රවිෂ්ට වෙච්ච කාලය කොහොමද එහෙම වුණේ? රඟපෑම හරි විශේෂ චරිත ඔබතුමාට මතක දේවල් පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න. මම මුල් අවදියේදී ඒ කියන්නේ 1966 විතර මම පොඩි රස්සාවක් කරගෙන හිටියා ස්ටුඩියෝ එක. ඒ ස්ටුඩියෝ එකේ රස්සා කරන ගමන් මට දුන්නා ගල් මහත්තයා ඒ පිළින ස්ටොක් එක ගන්න. ස්ටොක් එක ගන්න මගින් තමයි. මම හැමදාම තියෙන මගේ ස්ටොක් එක ගණන් හදලා ඔක්කොම කරලා ඒක වැලක් කරලා දෙන එක තමයි මගේ රස්සාව. මම තේජ එක දවසක් තිබ්බා ඒ චිත්‍රපට නේ ඒ ස්ටුඩියෝ එකේ තිබ්බා පර්ණමිච්ච ෆිල්ම්ස් ටික. ඒවා ඩේට් පැනල් මිලිමීටර් 16 කොඩැක් මොකක් අසර මේ 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 මිනි ඔබයි අයිච්චේ ඔක විදික් කරන ඔබ දැන් පරණ වෙච්චේ ඔබ දෙන්න බෑ ඔබ දැන් ඔබ වැඩක් කරන අයි කියලා දාන්න කිව්වා. පස්සේ මම ඔබ අයි කරලා තියන්නේ මයිකේ හිටියා කින්ස්ෆුඩ් කොලෙජ් එකේ යාළුවේ රංජිත් පෙරේරා කියලා. එයා එනවා මේ පින්තූර ගහන්න ඉබරගේ කෙන්ති කෝජ්ජිගේ ක්ලබ් එකට නේ ක්ලබ් එකේ පින්තූර අරගෙන අපේ ගාව තමයි හොදන් දෙගෙන්නේ මේ ස්ටුඩියෝ එකට. මම එයාට කිව්වා රංජිත් මෙහෙම මේ පින්තූර මාත්‍ර ලොක්ක දුවා විහි කරලා දාන්න කියලා. මම එකපාර කැමරාවකුත් තියෙනවා මේ පතේ කියලා කැමරාව ජර්මන් කැමරාව. මම සර්ගෙන් ඉල්ලගෙන නම් මේක අපි මේක එක්ස්පෝස් කරලා බලමුද කියලා කිව්වා. හා 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 කියලා කිව්වා. එකපයි කැමරෙන්න පස්සේ මම සර්ගෙන් කිව්වා සර් මම කැමරාව ටිකක් අයිසේ ගාවරා මොනවා කැමරාව පරසම් කරගන්නවා හරිද මම බලන්න කියලා කියා ගිලෙලා ෆිෆ්ට් එකක් ගේන කිව්වා බර්ටි ගුණසේකර කියලා හිටියා පෙදෙන විශ්වවිද්‍යාලේ මග දක්ෂේ නගන්නේ නැතුණා බර්ටි ගුණසේකර මහත්තයාට කියලා කතාව ලිව්වා. කතාව ලිව්වට පස්සේ ඒ කතාව රංජිත් පෙර මහත්තයා අරගෙන නම වෙනස් කෙරුවා. ඒකෙත් තිබ්බේ දෙපත් නැහැ තිබ්බේ නමුත් මෙයා දැම්ම රෑඩ් දවාලක් කියලා කියලා අනුමාවත්තර දෙන්නේ කියලා හිටියා. මම හිතන පුතුමලා දන්නවා ඇති ලංකාවේ ශිෂ්ට සිද්ධ ලේක් අනවුන්ස් කරපු කෙනෙක්. එයාට අවුරුදු 13යි. ඉතින් මමයි ඒ දාලා චිත්‍රපටය අරෙන් එන්න මෙහෙන් එන්න මෙහෙන් එන්න කියලා කියනවා. මමයි ගොබ්බෝ ගන්න මිනිහ. ඉතින්
යාළුකම් වාගේ පෙන්නල ඔක්කොම කරලා චිත්‍රපටයක් නිර්මාණ කෙරුවා. ඒක තමයි රෑද්දවල මිලිමීටර 16. ඔව්. දැන් අපි අඳුනගත්තේ ඔබ තමන්සලට අපි පෙන්වුවේ ඒ තමයි අමරසිරි කලන්සූරිය කියන රංගදරයන්. අපිට දැන් දැනගන්න අවශ්‍යයි කලන්සූරි මහත්මයා ඔබතුමාගේ අමරසිරි කලන්සූරි කියන පාඨකය කොයි වගේද මොන වගේ පොද්ද මොන වගේ පොත්වලින්ද ජීවිත අත්දැකීම් වලට හා සම්බන්ධ කරගත්තේ? අපි මේ ටික තමයි දැනගන්න ඕනේ. ගොඩක් පොත් ගොඩක් පොත් කියවුවා. ඉස්සලම් පටන් ගත්තේ ඉංග්‍රීසි පොත් වගේ පටන් ගත්තේ ඇල්බර්ට් මොරවිය. එතකොට විලම් ෂේක්ස්පියර් වගේ ඒගොල්ලෝ පොත් තමයි ගොඩක් තෝරගෙන ඉඳන් කියවලා පටන් ගත්තේ. ඒ වස්සේ මට හිතන චරිතාංග පොත් කියවන්නේ තමයි මට ආදරවත් කිව්ව ගොඩ. ඒක මම ඉස්සර මම කියල තියෙනවා කොලිනා සිල්ල මහත්තයා දීපු පොතක්, ඊට පස්සේ නැතර මහත්තයාගේ පොතක්. ඒතකොට හැබිය දෙමකොන් මහත්තයගේ, ඒතකොට එක්කම අමරසිරි ගේවර්ධන මහත්තයා, ඊට ගම්ල සුචිවිත ගම්ලත් මහත්තයා. ඒ වගේ පොත් කියනවා. ඒ වගේ පොත ගොඩක් තියෙන මම කොහොමද පොතෝරන්න තමයි මම කියවන්නේ. ඉතින් මම ගොඩක් දරට ඉගෙන ගන්නේ ඒ මහත්තුන්ගේ ජීවන රටාව පිළිබඳ. මේ ඒ චරිත තමයි මම ගොඩක් දරට කරගන්නේ. ඉතින් එහෙනම් මම ගණිතයේ වගේ චරිත වගේ ජීවත් වෙන්නේ. ඔව්. ඒ කලාකරුවාන්නේ අමරසූරි දොස්රි මහත්මයා මේ ඉතර කාලයක් දැන් ඔබතුමා කියපු පොත් අතරින් ඔබතුමාගේ තියෙනවද කැමතිම පොතක් මම කරේ කියන එකේ චරිතයක් තියෙනවද? ඔව්. ඒක තියෙනවා මහාචාර්ය සුචිත ගම්ලත් මහත්මයාගේ පරිවර්තනය පොත. ඉස්සල්ලාම කොටක් තුනක් වශයෙන් කරලා වෙයි පස්සේ ගබඩම මුළු පොතම කරන්න ඕනේ කියලා සර් කිව්වට පස්සේ කරලා මට වැඩි වැඩක් කියලා ගලම් මෙන්න එකක් තියෙනවා එන්නේ උත්සවයට කියලා. පස්සේ මම උත්සවෙට ගියා. ඊට පස්සේ මෙතන පෙර දෙදා තමයි ඉන්නේ මට. අපි මම හරි ආදරෙන් පුරගත්ත. ඊට පස්සේ ඒකේ ඉතින් නම තමයි කුලිකා කතා වස්තු. ඔබලුටින් මේක පෞලක කතාවක් දුප්පත් පවුලක කතාව. මේ දුප්පත් පවුලේ අම්මයි තාත්තයි අක්කයි අයියයි නංගිගේ මිතුරි නංගිගේ මල්ලි කෙනෙකුයි. ඒ පොල්ලු දෙන්නේ කෙල්ලයි. ඒ කාලේ ජපානව අල්ලන් හිටියේ මැනේජර් සිංගප්පූරුවේ හිටියා. අල්ලන් ඉඳගෙන ජපානව හරියට නාට්‍ය වැඩ කරවුවා. ඒ කියන්නේ මම ලුක ළමයි ගෑනම දූෂණ කරලා දැම්මා, මරලා දැම්මා. අකමැති උනාලු තරුණ ළමයි මරදවුවා. අරලි කඩේ අමාරුවෙන් බේරගන්න මේ දානාව. මේ ජපානෙ ගෙඩියට එනකොට කෙල්ලව හංගනවා කැඩේ ගිහිල්ලා. නැත්තම් දූපන් කියන පොළොන්තර හිටපොඩ දූපන් කියන දූපන් හැංගිලා ඉන්නේ. ජපානු ගෙයට පස්සේ අපෝ ගෙඩියට ඉන්නේ. අර පොඩි කාව තුනයි වයි දාමි කියන වලට තේරෙන්නේ නැහැ. බලන්නේ අම්මා ජපාන් වෙනවා. ඔබතුමාගේ ජීවිතයට මේ පොත්පත් වලින් ලැබුණු රංගන දිවියට නැත්නම් ඔබතුමාට මේ රංගන ශිෂ්‍යයෙ ලොකු ප්‍රවීණෙක් වෙන්න පොත්පත් වලින් තමන්ගේ චරිතය වෙනස් කරගන්න තමන්ගේ ගතිගුණ වෙනස් වෙන්න මොන හරි බලපෑවද? මෙතනදී බලපෑවේ චරිතයේ කබාසාවයි පුළුවන් වුණේ. ඒ වාසාවේ විතරේ ළමයා දන්නේ පොඩි කාලේ ඉඳලා පස්සේ ඉස්කෝලේ යනකොට පස්සේ ඒත් මට මතක්ුණේ අපේ ළමාකාරය මට මතක්ුණේ මම ඉස්කෝලේ ගිහලා උඩ ගාතේ ගොඩක් නපුරු මිනිස්සු ඊට පස්සේ අවුරුදු 15 විතර තමයි මට මේ දැනති චරිතයට බිය වුණේ මම අවුරුදු 19 විතර තමයි මම දැනුවත් වුණේ මේ පොතපත
මේ පොතපතෙන් ගොඩක් දුරට මේ ඉගෙන ගත්තේ ජීවිතන මාර්ගය කොහොමද කියන එක. එකක් තමයි හැම කෙනෙකුටම කරු කරන එක. අනෙත් එක තව එකක් තමයි බොරු කියන්නේ නැති එක. ඉතින් ඒක හරියට වැදගත් වුණා මේ පොත පොතෙන් මට මගේ දියුණුවට දියුණුවට මේ පොතේ තියෙන විදිහට එච්චරම දියුණුව මට ලබන්න හම්බුනේ නැහැ. එංගලන්තේ බබා ගිහිල්ලා මා විශාල තනතුරක් පෙම් දැරපු චරිතයක් ඒක. මම එහෙම වුණාටම මන්ට මම ගොඩක් දුරට දරුවෝ හැදුවේ නෝන බලාගත්තේ ගේ දේපල හම්බ කරගත්තේ ඇත්ත වශයෙන් මේ චරිතේ මම කියු විඳ. ඕ කලන්සෝරි මහත්මයා දැන් අද කාලේ තියෙන්නේ මල ගෙදර යන්න වෙලාවක් නැහැ. එතකොට දරුවෙක් පාසල් ගිහින් දාලා මාෆියෝ දෙන්නම් සමහරවිට හස්සා කරනවා. ලොකු කාර්යබහුල ජීවිතයක් තමයි තියෙන්නේ. එතකොට සෑම දිනකටම පාගේ අපිම ශිෂ්‍යෙක් ගත්තත් එහෙමයි, ශිෂ්‍යයන්ටත් සෑහෙන වැඩ තියෙනවා. එතකොට කලාකරුවෙක් ගත්තත් එහෙමයි, වැඩට යන කෙනෙක් ගත්තත් එහෙමයි, දෙමාපියන්ටත් හැම සියලු දිනකටම කාර්යබහුල මේ ජීවිතයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ මේ මේ කාලේ. අද රටේ හැමෝටම. එතකොට මේ කාර්යබහුල ජීවිතයට පොතකින් ලැබෙන පරමාදර්ශය, පොතකින් ලැබෙන අත්උදව්ව, පොතකින් ලැබෙන දේ කොහොමද තමන්ගේ මානසික තෘප්තියට? මෙහෙමයි. පොතකට පෑභාගයක් වේදම් කරන එක මම හිතන්නේ පාඩුවක් වෙන්න වඩාත් පාඩුවක් වෙන්න කියන්නේ තමගේ මනස හදාගන්න පුළුවන්. ඒක යමක් ඉගෙන ගන්න පුළුවන්. අමුතුගාර ප්‍රශ්න වලින් මිදෙන්න පුළුවන්. දැන් අපි කියමු දැන් දරුවෝ දෙන්නේ කදනක් එක ඉදිරියට මුල් ඉස්කෝලේ යනවා ගිහිලා එක් කරගෙන යනවා කියද්දී ආපුවම දරුවන්ට කියන අපතේ මෙතන මේ පොත කියවන්න මේ ඔයා මේ පොත කියවන්න මම මේ ඔස් කියනවා අමිට එක පොත් තුනම කියවන්න කියලා අපි නවත්තපුවා පොත නමත් ඉතින් අද ළමයි අර කියන ගමන් තේරුම් ගන්නවා මරි අම්මි මේක කියන්නේ මේ මොකද මේ කියන්නේ මේ කියන්නේ මේ මොකද්ද කියන එක තන්දර පීගිය වගේ එක හදා බේර ගන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා ඕන දැනග හැම තැනම ප්‍රශ්න තියෙනවා. දැන් ඔය කොච්චර කිව්වත් කෝටි ප්‍රකෘති පොතිය අද ජීවත් වෙන ඔබට නැති කිප විදිහට ප්‍රශ්න වලින් ඒ අතින් බලපුවම අපි කොච්චර නිදහස්ද අපිට ප්‍රශ්න තියෙනවා කියලා බලපා කරන්න පොතක් ගත්තා අපි මොකද දැනන්නේ ඒ ප්‍රශ්න පොත දැනගන්න පස්සේ එතකොට පස්නත් එක්කම ජීවත් වුණොත් ජීවිතේ නම් වෙන්නේ නැහැ. දැන් මගේ වයසේ ඇටියට අපි නම්බරින් පස් කියන මඩ කොහෙන්ද ඉන්නේ? නෑ මම ඒ බින්නේ නැහැ. මම වැඩි සතුටින් ඉන්නවා මට මොකක් කරේ මේ අවස්ථාවක් ඇතුණාම පොල් මොකක් කරේ පොතක් කරන් අරන් කියවන නෑ. එයා මලතම් පත්තර කරලා කියනවා. නිකන් හිතන්න මේ සල්ලි දීලා කෙනාලා මේ කියන්නේ මොන කරන්නේ? මේ පොත සාමාන්‍ය පොත රුපියල් 200 300 500යි බෝධවාලංකාරය මේ හරි වැදගත්කුත් තියෙනවා. ඇත්තටම ගෙවල් වල ප්‍රශ්න ගොඩාක් අඩු මේ පොත් තුන. මම ගොඩාක් දැකලා තියෙනවා අපිටට කාන්තාවන් මහතුරු හැම කෙනෙක්ගම පොතක් තියෙනවා ඇති. දැන් මේ කෝච්චි එක නැගලා යනවා බස් එක නැගලා යනවා මට පිටව බලන්නේ මේ තියෙන රුව බලන්නේ මොකද අර පොතේ අවදානම පොතේ තියෙන්නේ. පොතේ අවදානම යන්නේ. ඉතින් මම ගොඩාක් දන්නවා අපි ගොඩක් ඇසුරු කරලා තියෙනවා මම පිටරට කාන්තාවක් වෙන පිළිමි නැතුව දේම පොතේක තියෙන වටිනාකම කියන්නේ ඒක එයාම මාටින් වික්‍රමත මහත්තයාගේ වටිනාකම නිම කරන්න පුළුවන් එකක් පුත පුත මම හිතන්නේ උනා දරන් ගන්න වටිනවා ඒ මාතේ පොතයි තින් ඒ වගේ බුද්ධිමත් වීර කරපු එක අන්තික බුද්ධිමතේ යන්න විශ්වවිද්‍යාලෙ යන්න ඕනේ නැහැ. එනහර මම කිව්ව වර්ණ ධර්මත් විශ්වවිද්‍යාලෙ කියලා.
නෑ ඒක ගියේ නෑ දෙවියන් වල ටීවී එකේ මහත්තයා ගියා ගියා ගිහලා ඊට පස්සේ ආනන්ද වේදිකේ පොදුණා ඒ එම්ලා හිටියා ඒතර මල්ලුසේකර මහත්තයා අපි පන්තියේ මල්ලුසේකර මහත්තයා එකපාරක් ආවා මල්ලුසේකර මහත්තයා කතාවක් කරද්දී පහේ පන්ති හිටියේ ඒක ඒකදී මම කිව්වේ ගොඩක් අනේ කුඹු ඉන්නේ උඩට ට්‍රැඩික් ඉන්නේ අපිට නැති ඉන්නේ ඒ නිසා අපිට ඇවිල්න්නේ ඒ මල්ලුසේකර මහත්තයා ගොඩක් වාග් වචන ටික දැන් මට දැන් අපිට පේනවා යෝනේ කෝ අපේ නායක නායක ඒ නිහඬ කෝ රජවරු නේ ඒක ඒගොල්ලෝ කලින්ම ඔක්ක කිව්වා ඊටවල මගේ මත ඊටවත් මම හඳුන්නම තමයි සෝප්පාන සෝප්පාන දුන්න ටික මම දැන් පාල්වක අපි අපි විදලා අපි කරා යනවා කතා කරන සාකච්ඡා කරන දැන මහත්මා ගාන්ධි මහත්මා ගාන්ධිතර පුත් කියලා නැති ඇති මේ ලෝකේ කවුරුත් ඒතරම් පුත් ගොඩක් කියු මහත් ඉතන මහත්මා ගාන්ධි ඒ ගාන්ධි මහත්මා ගාන්ධි ඔය ජයග්‍රහණ ගත්තේ තනිකර උතුම්ගේ ජයග්‍රහණ නම අපරට බේරගත්තේ මතකයි කියන දැනුමින්ද කම ඒබ්‍රහම් ලින්කන් තුමා උදාව ගිල ඉස්කෝලේට දාලා පේන්ති පොඩි මොකක්ද යනවා කියලා තියෙන්නේ. මෙයාට හොඳ නරක උගන්වන්නේ කියලා එච්චර. කියලා තියෙනවා. මෙයා මිනිහෙක් කරන්නේ කියලා. දන්නවද? මහරෙන්න. ඉංගලන්ත මහරෙන්න. ඉංගලන්ත මහරෙන්න තවත් පොත් කියලා. ඒ අයගේ බොම් පොබි එකක් පොත. කසර අනන්‍යයන් කිව්වා. වයිස කියන සිද්ධ විතරයි. එනේ ඒ වගේ අංජක. ඒවයි තන්තරදර ධර්ම කාන්තාව. ඒකම මම තව එකෙන් දන්නවා. ඒක තුමාගේ ගුර ඉන්ද්‍රාණි. ඉන්ද්‍රා ගාන්ධි. ඉන්ද්‍රා ගාන්ධි මාර්ගයට පොත් කියන කාන්තාව. ඒ මාර්ගයේ මාසෙතුන්ගේ පොලිවර් මිනිස්සුනේ මාසෙල් මාසෙතුන්ට තිබල මේ ඒ රටේ තිබ්බේ හොඳම ලයිබ්‍රේරි කියලාවලු තිබ්බේ ඒක ඒවාගේ කටින පොතේ පොත කියන්නේ මදනම් මම කොහේ හරි කඩේකට ගියොත් එහෙම මොකද කරේ මම මෙච්චර ලොකු සල්ලි ගන්න මෙන්න මට ඕක 50කට 60කට 100කට මුකවගෙන පොතක් ගෙනම අපේ පැය දෙකේ ඉවර කරන්න පුළුවන්. ඒක බාගේ ඉවරුත් ඒක පොත කියවන්න මට පාස් කියවනවාද? එන්න මම කිව්වට කිව්වට හැකි. හරි කලන්සූරි මහත්මයා, එතකොට දැන් මේ නූතන ඩිජිටල් යුගයේදී මේ යුගයේ මේ පාඨකයා සහ පොත්වල අතර මේ සම්බන්ධතාවය කුමක් වේද? සමහරට මේ සම්බන්ධය නැති වෙයිද? මේ යන විදිහට ඩිජිටල් කරන්නේ වැඩි වෙලා ළමයි පොත් කියවන එක අඩු වෙද අතර රටේ තරුණයි පොත් කියවනද නැද්ද ඊට වශයෙන්ම පොත් කියවීමට කියවීමට කියන ෘචිකත්වය ඔය කියන ක්‍රමෙන් අඩු වෙලා තියෙනවා අඩු ඒකෙන් දැනගක එකක් තමයි අද එකක් තුන ස්ටයිල් එක දැන් බලන්න මම දැක්කේනවා බස් වල එන ළමයි ඉස්කෝලේ එන ළමයි ගෙදර ඉන්න ළමයි වල මොකක් කරගෙනද ඇඹිලි මාරද තියා බලන්න මේ මොමුයි කරේ ඔය කියනෝ මේ දෙකේ පතන්දර කොම්පෝට් කියවනවා දැන් තවෙන පින්තූර දිය බලන් ඉන්න මහා ගැට්ලොක් කියලා දෙන මම මම මොකද ඊට පස්සේ දැන් පුවත්පත් වල ඵලයනවා මේක මහා භයානක වැඩක් කියලා එතකොට ඒකෙන් වෙන්නේ අර දරුවා කියන කිවන මේකට හානියක් වෙනවා කියන එකයි. ඉතින් බවන කටේ ඇතුළතින් දැන් ළමයි කියන්නේ මොකද බුද්ධිමත් ළමයි හෑන්ඩ්ෆෝන් එකෙන් ඒක බලන්න ලැජ්ජ ළමයි ඉන්නවා. ලැජ්ජ ළමයි කියන්නේ බයට. ඒ කියන්නේ මේක මොනවද මේ කවුරුස්ටන් වර්ධා තේරුම් ගත්තොත් මේ මේ පින්දුර බලන්නේ පිටේට බලන්නේ නැත්නම් ඔක කියන්නේ කියලා බලන්නේ කියන මේක තියෙනවා. එන මම කියන්නේ මේකයි මම ප්‍රධාන ලකුණු දෙන්නේ පොත් කලෙක්ෂන් එකට
පොත් එකතු කරගන්න කියවන්න. ඒක වටිනවා අරකට වැඩිය. නැත්තම් ඒකදී ගොනක් වෙලාට මොහොතේ යන්නත් ගොඩාක් ඉඳී. ඒක 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 පිළිට දින කාලයක් බොක් වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම පොතක් කියවන්න කියවන එක ලේසි පාටු වැඩක් නෙමෙයි. හරි අමාරුයි. ඒ හින්ද මම කියන්නේ හැම දරුවෙක්ම මම කියන්නේ පොත් කියපු ළමයි කවදාකවත් නමක දීලා නැති එක මට 100%ක් පැහැදිලි. පොතක් කියවනවා කියන්නේ හරි ගුණවත් ආහාරයක් ඇඟට ගත්තා වගේ තමයි මනසට ගත්තා වගේ තමයි පොතක් කියවුවා ලැබෙන නිදහස කල්පනාව ශක්තිය ජීවිතයේ මාර්ග මිනිසුන්ට ආදරය කරන එක දරුම් බලන්ට ආදරය කරන එක පවුලට ආදරය කරන එක හැම පොතකෙම කිය වෙනවා එහෙම දේවල් එහෙනම් පොතක් කියවන පුද්ගලෝ මම හිතන්නේ දැන් ගොඩාක් දුරට වැඩි වෙලා දැන් වැඩි ගොඩක් අපේ බුද්ධිමත් ළමයි ගොඩාක් දුරට පොත් කියවන පටන් ගන්න තියෙනවා ඒ හරියට අපි ලොකු මම ආඩම්බරයක් වගේ නම් කාල මේ වටිනාකම අපේ ළමයි අපේ සමාජයට තවත් එකක් තියෙනවා මම මේ පොත් ප්‍රකාශකයන්ටයි නැත්නම් විලුන්දුන්ටයි කියන්නේ තුමාලට පුළුවන්කමක් තියෙනවා නම් පොත්වල මෙල ටිකක් අඩු කරන්න කියන්නේ. ඇත්තටම අඩු කරන්න කියන එක මම දැක්කා ගොඩාක් ගන්න කියලා මිල බලලා කියනවා. මමත් එහෙම කරලා තියෙනවා. මිල දැකපුවාම බය හිතෙනවා. පොත් දෙකක් තුනක් ගන්න ගියාම ගන්න බැරි එකක් විතර අරන් ඉන්නවා. ඕන එක නිකුත් මුදල් මාදි මේක තියෙන අපේ තියෙන ආර්ථිකයේ තියෙන ප්‍රශ්නකට ඒක නමුත් කියන්නේ පොත් එක්ක අපි ගොඩගේ මාත්‍යයට වල නම් ගුරුතුමාගේ මාත්‍යලට මම අපි කියන්නේ අපි පුප්පත් නිපදවන මිනිස්සුන්ට කියන ටික අඩු කරලා දරුවට වෙනවා මිට වැඩි පොත් මිනේ කියන්නේ පොත් මිනේ ඔව් ආදරණීය කලාකරුවන්ගේ හමසරි කලන්සෝනි මාතාණනි ඔබතුමා දැන් අපිට මේ අපි මේ කරන්න යන වැඩේ ඒ කියන්නේ අපි මේ සයිබවකාශයේ YouTube දහරා තමයි මේ channel එක අපි කරන්නේ මේ පොත් පිළිබඳව අපි මේ අලුත් සමාජයට දෙන්න යන පණිවිඩය ගැන ඔබතුමාට මම කරන නිදහස් සිතුවිල්ලක් තියෙනවා කතා කරා නෑ මම මොනවා දැන් මාගේ සියලු ප්‍රජාවයි වගේ මට කියන්න තියෙන එකක් තියෙනවා ආර පිටිනවා දෙකී කියන්නේ අර මචින්නට කියනවා ප්‍රැක්ටිස් ඉස් යූස්ෆුල් නතුන් ඩිපු ඉට් එක්ස්පීරියන්ස් කියලා. ඒ වගේ අපේ අධ්‍යයන ගොඩක් තියෙනවා අපි දැකලා තියෙනවා තරුණයෝ. මොකද ඔය බ්ලොග් එක කරන්නේ අර කර්තව්‍යය. කියන්නේ ඔය වගේ වයසේ ළමයි ඔය වගේ වයසේ ළමයි මේ වගේ රජකාරියක් කරනවා හරි විරලයි අඩුයි. නමුත් ඒ ගැටෙන් මම හරි ආඩම්බර වෙනවා මේ ඔයගොල්ලන්ට මෙච්චර දැනුමක් තියෙනවද කියන එක මට නම් පුදුම වෙනවා අතව දෙන්න. නැත්නම් ඔයගොල්ලන් මේ රටේදී වෙන කාලේ වයසේ ළමයි. නමුත් අද මේ තනම මේ විශේෂ ආවාක විතර ලම් වෙච්ච එක ගැන මම හරි අඩම්බර වෙනවා. ඒ කියන්නේ මට ඒක දැනන්නේ මුළු ලෝක හැමදැනටම දරගන්න පුළුවන් අපි ශ්‍රී ලාංකිකය උන දැනගත්තේ මම දන්නා මොකද ලංකාවේ ලාංකිකයෝ මේ මේක බලයි බලනවා ඒ වගේ මේ ලංකා එක්කෙනෙක්වත් මයිට් එක තරහ එක්කෙනෙක් නෑ මම කොමාරි ආදරේ කරනවා කොහොමද කියලා ඉතින් මම ආදරේ ඉතින් මම කියනවා මේ ඔයගොල්ලන්ගේ මේ කර්තව්‍ය සාර්ථක වෙන බව නම් අපේ පැහැදිලි නෑ නේතුම අවල් ගන්න බැලි හිවි එන් මම මේ කියන්නේ ඇත්ත කියවන්න පුළුවන් තරම් කියවන්න කියව තරමට තමයි ඔයගොල්ලන්ගේ දැනුම ලැබෙන්නේ මේ වෙන්නේ අනිත් එක මට තව එකක් කියන්න තියෙනවා පොත් කියවන්න කියවා වගේම පුළුවන් නම් පොතක් ලියන්නත් මහන්සි වෙන්න මහන්සියෙන් ගැන අතුගාන මම කියන්නේ අතුගාන්න කියලා නිකන් බ්ලැන්ක් පොතක් කරගෙන ලියන්න මොනවද ලියලා තියාගන්න කවදා හරි දවසක ඕක ඕනේ වෙයි
එකෙන්ද කවදාකවත් ඔය කැවිත්ති ඔබ කවදාකවත් ආයිප දෙන්නේ නැහැ මම මට කවදාවත් වෙන්නවත් බැහැ ඔයා ඒ ආඩම්බර වෙන්න ඕනේ මම මේක කිව්වා කියන එක ආඩම්බර වෙන්න ඕනේ දෙන්නම ආඩම්බර දී යුතු මම මෙච්චර ආඩම්බරින් මේකෙන් බන්න නකරන් තුන කියන්නේ එක්කෙනෙක් නෑ ලෝකෙ මේ ඉන්නේ ඒක තමයි මම කියන්නේ මම වෙන්න බෑ කාටවත් මම හැරෙන්න ගම මමයිත් එක්ක මම හැරෙන්න විතරම කණ විදිහට කණ්ඩවත් බෑ කිව්වාගේ කරන් තුන එක්කනේ ඒක ඔයා ඉන්නේ ඔයා ඉතරයි ලෝකෙට එන්නේ ආඩම්බර වෙන්න මෞපියන් පින් දෙන්න මාව ඉපදුවට දීලා එක්කම ඉන්න දෙයක් කරන්න මේක නම් කාල වැදගත් දෙයක් මේ කරන එක ආ වැදගත් දෙයක් ලෝක ඔක්කොම ආදීන්ට කොටක් කියනවා කියන එක එන මේ වැඩේ හරියට කරන්න දැන් මම කියන්නේ කරන්සෝලේ ඉන්නේ එක ආයෙත් තව අතර බද්දනේ එහෙම වුණා ඒක මම හිතලා ඉන්නේ මම මිනිස්සුන්ට පේන්නේ මගේ වෙනස ඒක ඔය මාත්මයා අපි අපේ channel එක වෙනුවෙන් ඔබතුමාට හොඳ නිරෝගීවත් දිවිගල ආශිර්වාදනවා. පැහැදිලි. ඒ දේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. තවත් මෙවැනි තරුණ පැමිණියත් උන්ටත් අපහිත ලබා දෙන්න. පොත් පිළිබඳ දැනුම ඔබ උකහාගත් සමාජයෙන් යම් කිසි දැනුමක් වේද? ඒකත් අපිත් බලාපොරොත්තු වෙනවා ඔබතුමාගෙන් හොඳ පොතක් එළියට එයි කියලා. ඉතින් ගොඩක් ආසයෙන් බලන් ඉන්නවා. එහෙනම් කවසොල් මහත්තයා ආයිබෝ. ධන්යවාද.